ආයුබෝවන් විදේශ රටවල සේවය කරන අපේ සහෝදර සහෝදරියන් බොහෝ දෙනෙක් අපි ඉදිරිපත් කරන වාස්තු කරුණු සම්බන්ධව අපෙන් අහලා තිබුණ ප්‍රශ්න කීපයකට පිළිතුරු දෙන්න අපි මේ වීඩියෝ තුලින් බලාපොරොත්තු වෙනවා සමහර විට මේ නරඹන ඔබ විදේශගත අයෙක් නොවෙන්නත් පුළුවන් ඒත් මේ දේවල් ඔබේ දැනුමට එකතු කරගන්න එක දවසක ඔබට වැදගත් වෙන්න පුළුවන් ඒ වගේම විදේශගත ඔයාගේ නෑදෑ හිතමිතුරන්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න හොඳයි විදේශගතව ඉන්න ඔයාලට බුදුන් වඳින්න එහෙමත් නැත්නම් දෙවියන්ට වඳින්න වෙන්නේ ඔයා ඉන්න කාමරේම නම් මේ උපදෙස් අනුගමනය කරන්න අපි කලින් වීඩියෝ වල සඳහන් කරලා තියෙනවා බුදුන්ගේ හෝ ඔබ අදහන දෙවියන්ගේ රූපය එහෙමත් නැත්නම් පිළිරුව තියන්න හොඳම දිශාව ඊසාන දිශාව කියලා නමුත් ඔයාට එම දිශාවට පිළිරුව හෝ පින්තූරේ තියන්න විදිහක් නැත්නම් උතුරු දිශාවෙන් තියන්න ඔබ එම කාමරේ තනිව ජීවත් වෙන කෙනෙක් නම් දෙවියන්ගේ පින්තූර හෝ ප්‍රතිමා ඔබේ කාමරේ තියාගත්තට ප්‍රශ්නයක් නැහැ ඒත් ඔබ ඒ කාමරේ ඔබේ සැමියා හෝ බිරිඳ සමග නම් ජීවත් වෙන්නේ දේව ප්‍රතිමාවක් ඔබේ කාමරේ තියාගන්න එක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි ඔබට කෑම කන්න වෙන්නේ ඔබ නිදාගන්න කාමරේම නම් ඔබ නිදන ඇඳ උඩ ඉඳගෙන ආහාර පාන ගන්න එපා ඇඳේ වාඩි වෙන්නේ නැතිව පුටුවක හරි එහෙමත් නැත්නම් බිම ඉඳගෙන හරි උතුර හෝ නැගෙනහිර දිශාවට හැරිලා ඉඳගෙන කෑම කන්න ඔබ නිදන ඇඳේ කිසිම විදියකින් ඉඳුල් හැලෙන්න හොඳ නැහැ යම් විදියකින් එහෙම වුණොත් එවෙලෙම එම බෙඩ්ෂීට් කොට්ට උර මාරු කරන්න වග බලා ගන්න ඔබේ යහළු හිතමිතුරන් ඔබව මුණ ගැහෙන්න ඔබේ කාමරයට ආවොත් ඔවුන් සමග ඇඳේ වාඩි වෙලා ඔබේ හෝ ඔවුන්ගේ ප්‍රශ්න කතා බහ කරන්න එපා ඔවුන්ට වාඩි වෙන්න පුටුවක් දෙන්න නැත්නම් ඒ මිතුරත් සමග බිම වාඩි වෙලා කතා බහ කරන්න ඔබ නිදන ඇඳ යට ලාච්චු තියෙනවා නම් ඒ ඊටමත් පිළිවෙලට තබා ගන්න උත්සාහ කරන්න නැත්නම් ඔබට ගොඩක් මානසික පීඩා සහ ආර්ථික අපහසුතා ඇති වෙන්න පුළුවන් ඒ වගේම ඒ ලාච්චු වල කරන් බඩු දාන්න එපා. වාස්තු වලට අනුව එම ලාච්චු වල කරන් බඩු තබා ගැනීම ගොඩක් අසුබයි. ඔබේ කාමරයේ කණ්ණාඩියක් තියෙනවා නම් ඔයාගේ ඇඳේ ඉඳන් ඔයාට ඔයාව පේන්නේ නැති විදිහට තියාගන්න. එහෙම කරන්න අපහසුයි නම් රැට නිදා ගන්න කලින් ඒ කණ්ණාඩිය නොපෙනෙන විදිහට රෙද්දකින් වහන්න. හොඳයි. එහෙමනම් මේ ප්‍රශ්න වලට අමතරව විදේශගත ඔයාලට තවත් ප්‍රශ්න තියෙනවා නම් අපිට කියන්න. එහෙම නැත්නම් විශ්ව දැනුම අපේ Facebook page එකට මැසේජ් කරන්න. ඔබේ දියුණුවට වැදගත් වන මේ වගේ වීඩියෝ හැමදාම බලන්න විශ්ව දැනුම අපිව subscribe කරන්න. හෙටත් අපි හමු වෙමු. ඔබට සුබ දවසක්.